කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය රැකව දීවර නැංගුරම්පුල ඉදිකිරීම අගමැති ප්‍රධානත්වයෙන් නැරඹේ වත්මන් ආණ්ඩුවේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වෙලා ජපෙන් චෝදනා महर गटुमेही वगकीम व्रजय भारगत्युतु समगी जनबलवेगिय कियाई मेरट मुहुदु सीमाव आरक्षा कर गनिमिन दीवर कर्मांत्य दियुनु कर जनतावट अवश्य मत्स्य संपत लबादीमट कटियोतु करन बव अग्रामाते महिंद राजपक्ष महता अपवसनवा अग्रामाते वर्या मेव प्रकाश कले रकव दीवर नंगुरंपली दिक्री में समारंभक उत्सवेट एक्वेमीन රැකව දීවර නැංගුරම්පුල ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. හැමෝටම ඕන වෙලා තිබුණා මේ දීවර වරායන් හදන්න. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් කම ලැබුණේ අපිට. දීවර කර්මාන්තය දියුණු කරන්න අපි විශේෂ අවධානයක් යොමු කළා තිබුණා. අපේ රට රූපතක් රටවටේට මූද තියෙනවා. හැබැයි අපි තවමත් පිට රටි මාළු අරගෙන ඉන්නවා. අපේ මූදේ තියෙන මාළු ටික වෙනත් අය අරගෙන යන වෙන රටවලට ඉතින් මේක නවත්වීමට දැන් පියවර ගන්නවා අපේ මූද ආරක්ෂා කරගෙන දීවර කර්මාන්තය වඩා දියුණු කරලා ජනතාවට අවශ්‍ය මාළු ටික සපයනවා විතරක් නෙවෙයි අපිට විදේශ මුදල් ලබා ගැනීම සඳහා පිටරට යැවීමටත් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා අපි කටයුතු කරනවා දැන් ආණ්ඩුව පිටිවුවට පස්සේ දීවර කර්මාන්තය විතර නෙවෙයි රටේ අනෙකුත් කර්මාන්ත දියුණු කිරීම සඳහා පියවර අරගත්. විශේෂයෙන්ම යටිතල පහසුකම් කෙරෙහි අපි අවධානය යොමු කරලා ඒ යටිතල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල අභිදියත් කරා. තම්බපවණි සුලන් විදුලි බලාගාර ව්‍යාපෘතියේ ජනසතු කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 8 වනදා අඟහරුවාදා පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. එම බලාගාරයෙන් මෙගාවොට් 130ක ප්‍රමාණයක් ඉදිරියේදී ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ විෂය බාර අමාත්‍ය ඩලස් අලහපිරුව මහතා විසින් කැඳවා තිබුණා. ඒ විදුලි බල අමාත්‍යංශයේදී අඟහරුවාදා පෙරවරුවේ ජාතියට දායාද වෙන ශ්‍රී ලංකාවේ පළමු සුලං විදුලි බලාගාර උද්‍යානය මේ බලාගාරය තමයි ලංකාවේ ප්‍රථම සුලම් බලාගාර උද්‍යානය වින් පාක් එක මේක මේක අපි විශ්වාස කරන්නේ මේ රටේ අනාගතේ හැරොම් ලකුණක් විදියට තම්බ පවණි මේ සුලම් බලාගාරය විසින් මෙගවොට් 103ක ශක්තියක් බලයක් මුදා හරිනවා මේන් මෙගවොට් 30ක් ජාතික පද්ධතියට ලබා දීලා තමයි 8 වෙනිදා මේක ආරම්භ වෙන්නේ මෙහි ඇමරිකානු ඩොලර් 105කට ආසන්න මුදලක් තමයි ඒකකයකට වැවෙන මුදල බවට පත් වෙන්නේ අපි රුපියල් වලින් කතා කරොත් රුපියල් 8ක් 9ක් අතරේ මුදලක් තමයි ඒකකයකට වැවෙන්නේ ජනනය කිරීම සඳහා මේක මම අවංකවම කියන්නට ඕන මම විදුලි බල ඇමතිවරයා විදිහට ආවට පස්සේ දුමින්ද දිසානායක මැතිතුමා රාජ්‍ය ඇමතිවරයා වුණාට පස්සේ පටන්ගත් ව්‍යාපෘතියක් නෙවෙයි මේ 8 වෙනිදා මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරන්න කැපවුණු හැම දිනාටම ඔවුන්ගේ දේශපාලන පසුබිම නොබලා සුදු කරන්නටත් මම විෂය බාර අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාව ඉතාම ගෞරවයෙන් පාවිච්චි කරන්න කැමතියි ඒ අතර අපේ වැරදි තියෙනවා අපේ විවේචන තියෙනවා අපි කොමිස් ගහනවා නම් එහෙම යනවා නම් කරුණාකරලා ඒවා හෙළිදරව් කරන්න ජාතික වැරදි අපි විසින් සිදු කරනවා නම් महर बंदनागारे हटगत गेटुम रंदवियन दिपार्शवया कतर अतिबू गेटुमाक बबतन एय मेडपपत वीमट पमनक आंडुव क्रियाकल बबतन राच्य मात्य जानक वक्कमुर महता पवसनवा एय अमिलिपिती पदेशी पवती बादे हमोकटेक विमीन බන්දනාගාරය සිද්ධිය බන්දනාගාරයේ ඇතුලේ ප්‍රශ්නයක් බන්දනාගාරයේ ඇතුලේම දෙගොල්ලක් රණ්ඩු වෙනවා එතන ඔබ කිසි කෙනෙක් දැක්කද අපේ ජෙනරල් මහත්තයෙක් කරේ එහෙම නැත්නම් කවුරු හරි පොළු අරගෙන එහෙම දුවනවා කියලා එහෙම කවුරුවත් දුවේ නැහැ බන්දනාගාරය ඇතුලේ දෙපිසක් අතර ගැටුමක් ඇති වුණා ඒ ගැටුම නවත්තන්න බන්දනාගාරය කටයුතු කරලා තියෙනවා එතකොට මේ බන්දනාගාරයේ අස්සේ තිබිච්ච ප්‍රශ්නේ ආණ්ඩුව ෆේල් වෙච්ච එකක්ද බන්දනාගාරය ඇතුලේ ගැටුම ඇති වෙන ඕනි තරම් ඒක නිසා ඒක ආණ්ඩුව ෆේල් වෙච්ච එකක් නෙමෙයි ඒක මැඩපවත්තන්න ආණ්ඩුව කටයුතු කරා ඒ වගේම COVID-19 වැඩි ලෝකෙම තියෙන ප්‍රශ්නයක් අපි අදටත් අපට පුළුවන්කමක් ලැබිලා තියෙනවා රටක් හැටියට ඉස්සරහට යන්න ඒක මැඩපවත්තගෙන महर बंदनागारे हटगत गटुम संबंधेन वन वकीम रजे विसिन बारकतियुतु बव हिटपु पार्लिमेंतु मंत्री विजित विजय मुलिदु सोयसा महता पवसनवा एकोलम पवती माध्यम वकटेक्वेमीन
ඒ රැඳවියෙකුට බන්ධනාගාර චිරකරුවෙකුට හුදකලා වෙලා අසරණ වෙලා තනි වෙලා ඉන්නකොට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නැත්නම් විශේෂයෙන්ම ඒ රිමාන්ඩ් චිරකරුවා නැත්නම් ආරක්ෂිත බන්ධනාගාරගත විශාල පිරිසක් ඉන්න මෙවැනි තැනක අපට මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් සුවදශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන රජයට තිබුණා ඒක පැහැර හැරපු නිසා ඒ නිසාම ඇතිවෙච්ච යම්කිසි උද්ඝෝෂණ රැල්ලක් දුරදිග යාම තුලින් තමයි මේ මනුෂ්‍ය ඝාතන මං හිතන්නේ 11 ඒ අවස්ථාවේ සිද්ධ වුණා 100 ගානක් විවිධ මේ අඩන්තෙට්ටම් වලට ලකුණ රෝහල් වෙනද ගියාම දින 365කට වරප්‍රසාද ණය කාල සීමාවක් ලැබුණා තෙල් සපයුම් කරුවන්ගෙන් හැබැයි දැන් කියනවා දින 80යි ශ්‍රී ලංකාව නෝටි රටක් තෙල් ගේන කොට විතරක් නෙමෙයි මම කියන්නේ හෙට අනිද්දා වෙනකොට අලලුණු පරිප්පු ටික ගන්නත් ගියාම එල්සී ඕපන් කරගන්න බැරි වෙන මට්ටමකට පත් වෙනවා මේ ණය අරපු දෙයට ආණ්ඩුවට උත්තරයක් නැත්තම් දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය මාර්ග සෞභාග්‍ය වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක කාපට් ඇතිරීමේ කඩිනම් වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. යනුව වාරියපොල ආසන්නයේ මිනුවන් ගැටේ ප්‍රදේශයේ ගම්මද පාර රුපියල් මිලියන 31ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති සුමිත් කුමාර සහ වාරියපොල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. වාරියපොල ආසනේ තුල මාර්ග 31ක් දරවන්නතුමා නිර්දේශ කරලා තියෙනවා වාරියපොල ආසනේ ඔහෙර තැනක සම්බන්ධන කටයුත්තක් කරනකොට අපිට ලොකු සතුටක් මේ ආසනේ අපි ඉපදිච්ච අද මේ ආසනේ විශාල මාර්ග ගණනාවක් පාර දාලා හදන්න කාපට් කරන්න වෙන් කරලා තියෙනවා මුදල් දීබී හෙරත් හැමදායකවරය කියලා අපි ප්‍රාර්ථනාව තිබුණේ අපේ රටට යහපත කරන්න ඒදී කරන්න පුළුවන් පසුබිම පහුගිය මහමැතිවරණය පස්සේ අපි හම්බුනේ දැන් රටපටාපුවත් කිහිපයක් හැටියෙන් මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් සියඹලාණ්ඩුව පහතාරාව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ගංජා හේනක් වටලා එක්සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගංජා වගාවේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවයි පොලිසිය සඳහන් කළේ. කැප්පෙටිපොළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා අඩුමිලට ගෑස් සිලින්ඩර් සහ ගෑස් නුන් ලබා දීමේ වැඩසටහනක් කැප්පෙටිපොළ සමෘද්ධි බැංකුව කේන්ද්‍ර කරගෙනමින් සංවිධානය කර තිබුණා. ඒ කැප්පෙටිපොළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් වවුනියාව පේරාරු ජලාශයේ වාන් දුරුටු විවෘත කිරීම නැරඹීමට ගිය පාසල් සිසුවෙකු එම ජලපහරට හසු වී අතුරුදහන්ව තිබෙනවා. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් වන ඩිකතලොන් සමාගම පසුගිය දවසේ දෙවන විශාලතම අලෙවිසල් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විවෘත කරනු ලැබුවා. ක්‍රීඩාව සහ ශරීර සුවතා හරහා ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් වෙත යොමු කරවීම සඳහා ඩිකතලොන් ආයතනයේ දරන උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙම සමාගමෙහි නව අලෙවිසල් අංක 323 යුනියන් පෙදෙස කොළඹ තුන යන ස්ථානයේ පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින අතර මෙමකින් පාරිභෝගික ගිකින්ට උසස්ම තත්වයේ ක්‍රීඩා භාණ්ඩ වඩාත් පහසු මිලකට ලබාගත හැකි වනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.